සුබ දවසක් ඔබ හැම කෙනෙක්ටම. අද උත්තාන සමයේ පස්වන ඉරිදා දිනය. අද දවසේ සුද්දෝ සුවිශේෂය තුළ ස්වාමීන් වහන්සේ ඔබට මට ලස්සන උපමාවක් තුළින් බොහොම කාලීන ඔබදනක් දෙන්නටයි යන්නේ. උන්වහන්සේ මතක් කරනවා උන්වහන්සේ මිදි වැල අපි එහි අතු බව. මං හිතන්නේ ඔබ හැම කෙනෙක්ම මිදි වැලක් දැකලා ඇති. අපි මිදි වැලට වතුර පොහොර දාද්දි මිදි වැල ඒ වතුර පොහොර අවශෝෂණය කරගෙන උරාගෙන දහස් ගණනක් මිදි අතුවලට ඒ පෝෂණය අරගෙන යනවා. ඒ නිසා කොයිම මොහොතකවත් මිදි අත්තකට මිදි වැලෙන් වෙන් වෙලා ජීවත් වෙන්න බැහැ. මිදි වැලෙන් වෙන් වෙලා කිසිම අත්තකට පවතින්න බැහැ. මොකද ජලය, පෝෂණය, පොහොර හැම දෙයක්ම මිදි අත්තට ලැබෙන්නේ මිදි වැලෙන්. ඒ නිසා කොයිම මොහොතකවත් මිදි අත්තකට මට මිදි වැල නැතුව තනියම ඉන්න ඕන කියලා හිතන්න බැහැ. මොකද මිදි වැලෙන් තමයි පෝෂණය ලැබෙන්නේ මිදි අත්තට. ඒ නිසා හැම තිස්සෙම මිදි අත්ත මිදි වැලත් එක්ක නොකඩවා සම්බන්ධකමක් ගොඩනගාගෙන තිබෙන අතරම මිදි වැල මත මිදි අත්තට යැපෙන්න සිද්ධ වෙනවා තමාගේ පැවැත්ම වෙනුවෙන්. මිදි වැලෙන් තමයි හැම පෝෂණයක්ම උරාගන්නේ. ඒ නිසා මිදි අත්ත නිතරම මිදි වැල මත යැපෙන්න සිද්ධ වෙනවා තමන්ගේ පළදැරීමට. අදනි අම්ම තාත්ත මගේ දුවේ පුතේ, මෙන්න මේ වටපිටාවත් එක්ක මෙන්න මේ චිත්‍රය අපි හොඳට ගොඩනගාගත්තොත් අපේ හදවතේ. අද ස්වාමීන් වහන්සේ කියන්නට යන පණිවිඩය අපිට අවබෝධ කරගන්න ලේසි. උන්වහන්සේ මේ මිදි වැල සහ මිදි අත්ත පිළිබඳ උපමාව ඔබට මට ගෙනහැර දක්වන්නේ උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයෝ අතර තියෙන ගැඹුරු සම්බන්ධතාවය ඔබට මට අවබෝධ කර දෙන්නට. මිදි වැල සහ මිදි අත්ත ගැඹුරු සම්බන්ධතාවයක පවතිනවා වගේ ඔබේ මගේ ජීවිත අපි යේසුස් ස්වාමීන් වහන්සේත් එක්ක බද්ධ කරගත්තේ නැත්තම්, අපේ ජීවිත උන්වහන්සේ මත යැපෙන්නේ නැත්නම් අපිට පළ දරන්න බොහොම අමාරුයි. හරියට වෙන් වෙලා තනිවම ඉන්න මිදි අත්තකට තනියම පළ දරන්න බැහැ වගේ ඔබේ මගේ ජීවිතේ අපිට දෙවියන් වහන්සේගේ බලය, උන්වහන්සේත් එක්ක ඒ ගොඩනගා ගන්නා වූ සම්බන්ධතාවය අත්‍යවශ්‍යම කාරණාවක් අපේ අධ්‍යාත්මික ජීවිතයේ පළ දරන්න. අපි ආගමක් ධර්මයක් අදහන්නේ නැති සත්ව කොට්ටාශයක් වගේ ජීවත් වෙනවා නම් මේ කිසි දෙයක් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපේ අධ්‍යාත්මික ජීවිතයේ වර්ධනය කරගන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම ජේසුස් ස්වාමීන් වහන්සේ කියන සැබෑ මිදිවැලට අපේ ජීවිත සම්බන්ධ කරන්නට වුණා. අද පළවෙනි දේව ප්‍රකාශනය තුළ ශුද්ධෝ පාලුතුමා සිත්හැරීමෙන් අනතුරුව ජේසුස් ස්වාමීන් වහන්සේගේ ගෝලියොත් එක්ක එකමුතු වීමේ සිද්ධියක් අපිට මතක් කරනවා. ශුද්ධෝ පාලුතුමා කියලා කියන්නේ ඉතාමත්ම දක්ෂ විද්වතෙක්, දේශකෙක්, ඒ වගේම ජුදා නීතිය සම්බන්ධයෙන් පරතරයටම අවබෝධයක් තියෙන පරිසිවරේ. හැබැයි ඔහුට ඔහුගේ ජීවිතේ පළ දරන්න බැරුව ගියා. දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් කරන්න බැරුව ගියා. නමුත් ජේසුස් ස්වාමීන් වහන්සේව මුණගැහිම තුළ, උන්වහන්සේගේ අත්දැකීම තුළ මෙන්න පාවුලතුමාගේ ජීවිතේ මහා පෙරලියක් ඇති වෙනවා. පාවුලතුමා හිටියටත් වඩා පුදුමාකාර ප්‍රබල දේශකෙක්, ප්‍රබල නායකයෙක් බවට පත් වෙලා එතනින් එහාටත් ගිහිල්ලා ජේසුස් ස්වාමීන් වහන්සේ ගැන නොදන්න ජුදා ජාතිකයන් නොවන අන්‍ය ජාතිකයන්ට දෙවියන් වහන්සේගේ පණිවිඩය, ජේසුස් ස්වාමීන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය අරන් යන දිවසිවරයෙක්, පණිවිඩකරුවෙක් බවට පත් වෙනවා. මේසා විශාල ජීවිත පෙරලියක් ශුද්ධෝ පාලුතුමාගේ ජීවිතයේ ඇති වුණේ ශුද්ධෝ පාලුතුමා
ජේසු ස්වාමීන් වහන්සේව දැන හඳුනාගත්තට පස්සේ උන්වහන්සේ මතම යැපුණ නිසා උන්වහන්සේත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනගාගත්තු නිසා ඒ වගේම තමයි මිදිවැළ ගැන තව පුංචි කාරණාවක් තියෙන ඔබත් එක්ක බෙදාගන්න. අද දවසේ සුද්ධෝ සුවිශේෂ තුල ජේසු ස්වාමීන් වහන්සේ අපට මතක් කරනවා මිදිවැළේ ඵල නොදරන අතුතික හැම දෙයක්ම කපල ඉවත් කරනවා ඒව ගින්නට දානවා ඒ වගේම ඵල දරන අතු පවා පැහැහිමට ලක් කරනවා ඒ අතුත් කපනවා හැබැයි ඒ ඵල දරන අතු කපන්නේ විනාශ වෙන්න නෙමෙයි තවත් වැඩිපුර ඵල දරන්න ඔබේ මගේ ජීවිතෙත් විවිධාකාරයේ බාධක අභියෝග දුක් වේදනාවන් අපිට සමහර වෙලාවට ජීවිතේ මුණ දෙන සිද්ධ වෙන්නේ ඔබේ මගේ ජීවිතේ ඵල දැරීම වැඩි වර්ධනය කරන්න වෙන්න පුළුවන් හරියට සුද්ධෝ පාළුතුමාගේ ජීවිතේ වගේ සුද්ධෝ පාළුතුමා පරිසරයක් විදිහට බොහොම තේජ සම්පන්න ජීවිතයක් ගත කරා හැබැයි ජේසුස් ස්වාමීන් වහන්සේගේ අත්දැකීම තුර සුද්ධෝ පාළුතුමාටත් අර කියනවා වගේ පැහැහිමකට ලක් වෙන්න සිද්ධ වෙනවා ඔහුවත් විවිධාකාරයේ සීමාවන්වලට යටහත් වෙනවා දිව්‍යන් වහන්සේගේ සේවය කරන්න යද්දී ඔහුගේ සහෝදර පරිසවරු ඔහුව මරන්න හොයනවා ඔහුට චෝදනා කරනවා මේ හැම බාධකයක් අභියෝගයක් මේ හැම අමාරුකමක් මැද්දෙම තමයි සුද්ධෝ පාළුතුමා ස්වාමින් වහන්සේගේ සේවය බොහොම ලස්සනට කරලා දිව්‍යන් වහන්සේට ප්‍රසන්න විදිහට කරලා දිව්‍යන් වහන්සේගේ රාජ්‍ය ශුද්ධවන්තයෙක් බවට පත් වෙන්නේ ප්‍රධාන ගෝලයෙක් බවට පත් වෙන්නේ එහෙනම් ඔබේ මගේ ජීවිතේ අපි ස්වාමින් වහන්සේ මත යැපෙන්න පටන් ගදිද්දී උන්වහන්සේල ඵල දරන්න අපි උත්සාහ කරද්දී උන්වහන්සේ සමහර වෙලාවට ඔබවමව පරීක්ෂා කරන අදහසින් වෙන්න පුළුවන් විවිධාකාරයේ දුක් වේදනාවන් අමිරි අත්දැකීම් අපිට ලබා දෙනවා අපි ආදරය කරන අයව අපිට අතහරින්න සිද්ධ වෙනවා අපි බොහොම බැඳීමකින් ලෙන්ගතකමකින් අල්ලන් ඉන්න දේවල් අපිට මගහැරෙනවා ඉවත් කරන්න සිද්ධ වෙනවා ඒකතාවකාලික අපිට මේ මොහොතදී ඒක දුකක් වේදනාවක් වුණාට ඇත්තටම ස්වාමින් වහන්සේ එක බොහොම සැලසුම් සහගතව කරන දෙයක් වෙන්න පුළුවන් අපි තුල තවත් වඩා පළදරීමක් සිද්ධ කරන්න හරියට මිදි අතු පෑහුවට පස්සේ තවත් වඩා ලොකු පළදාවක් එයින් ලබා ගන්න පුළුවන් වගේ මිදි අත පෑහුවට පස්සේ තමයි පළදරන්නේ තවත් වැඩිපුර ඒ වගේ ඔබේ මගේ ජීවිතේ සමහර අමහිරි අත්දැකීම් තුලින් අපි ගමන් කරද්දී වේදනාවන් තුලින් ගමන් කරද්දී අපි පුදුමාකාර විදිහට අපිව ශක්තිමත් වෙනවා ඔබම කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ අමාරුකම් දුක් වේදනාවන් කිසිවක් නැතුව ගියා නම් ඔබ බොහොම සැප පහසු ජීවිතයක් ගත කරා නම් ඔබ අපි කතාවට කියන වගේ පිරු බබෙක් වගේ ඔබ ගමන් කළොත් ඔබට වේදනාවන් වලට මුහුණ දෙන්න කිසිම හැකියාවක් නැහැ හැබැයි ඔබ අසීරු මාර්ගයක ගමන් කළා නම් ඔබ වේදනාවන් එක්ක අරගල කරපු කෙනෙක් නම් ඔබට කිසි බයක් නැතුව ජීවිතයේ අමාරු කාලවලදී ඔබට මුහුණ දෙන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේගෙම සැලැස්මක් වෙන්න පුළුවන්. පුංචි උදාහරණයක් කියන්නම්. ඔබ බොරළු ගල් සහිත පොළවක ස්ථිරපු දෙකක් නැතුව ඇවිදින්න පුරුදු වෙච්ච කෙනෙක් නම් හදිස්සියේවත් ඔබේ ස්ථිරපු දෙක කැඩිච්ච අවස්ථාවක පවා ඔබට කිසි වේදනාවක් අපහසුාවක් නැතුව ඔබට සාමාන්‍ය ගල් පොළවක බොරළු පොළවක ගමන් කරන්න පුළුවන්. හැබැයි ඔබ පුංචි කාලඳලා ගල් පොළවක බොරළු පොළවක ඇවිදපු නැති කෙනෙක් නම් ඒ පොළව ඔබට නුහුරු දෙයක් නම් ඔබේ පා වහන් එහෙම තමයි ඔබේ සෙරප්පු කැඩිච්ච දවසක ඔබට තව සෙරප්පු දෙකක් එහෙම තමයි සබතු දෙකක් ලැබෙනකම් බලන් ඉන්න වෙනවා මේ පොළව මත ඇවිදින්න. ඒ නිසා ස්වාමින් වහන්සේ අද ඔබට මට ලස්සන පණිවිඩයක් දෙන්නේ. උන්වහන්සේ මත අපි යැපෙන්න පුරුදු වෙන්න ඕන. උන්වහන්සේත් එක්ක ගැඹුරු සම්බන්ධකමක් සම්බන්ධතාවයක් අපි ගොඩනගා ගන්න ඕන. හැබැයි ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්න අතරවාරින උන්වහන්සේ අපේ ජීවිතේ බොහොම අසීරු අත්දැකීම් තුලින් අරන් යනවා. වේදනාත්මක අවස්ථාවන් තුලින් අරන් යනවා. ඒ අපිත් එක්ක තියෙන තරහකට නෙමෙයි. අපෙන් පරිගන්න නෙමෙයි. ඔබව මාව වඩා පළදරන පුද්ගලයෙක් දිව්‍යන් මහාසේට ප්‍රසන්න උන්වහන්සේගේ සේවාව මහත් පරිශ්‍රමයෙන් ආදරයෙන් සහ උවමනාවෙන් කරන පුද්ගලයෙක් බවට පත් කරන්න. හරියට සුද්ධෝ පාළුතුමාගේ ජීවිතේ වෙනස් කළා වගේ. උන්වහන්සේ ගැලවීම ඉතිහාසයේ පුරාවටම
විවිධාකාරයේ ශුද්ධවන්තයන්ගේ ජීවිත වෙනස් කළේ එහෙමයි. ඔවුන්ට විවිධාකාරයේ අසීරු අද්දකීම් හරහා ගමන් කරන්න සලස්වලා, වේදනාව දුක කඳුල දැනෙන්න සලස්වලා, ඒ හරහා දිව්‍යන් වහන්සේගෙන් සාක්ෂි දරන්න, දිව්‍යන් වහන්සේගෙන් හැම දෙයක්ම දරා ගන්න ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කළා. එහෙනම් ඔබේ මගේ ජීවිතේ වේදනාත්මක අද්දකීම් තුල, අපහසුකම් තුල ඒ දේවල් වලට බැන බැන දිව්‍යන් වහන්සේට චෝදනා කරන එක නෙමෙයි අපේ කළ යුතු දේ. හොඳම දේ තමයි ඒ වේදනාත්මක අද්දකීම පවා අපේ ජීවිතයට එක්තරා සතුටුදායක දෙයක් බවට පත් කරගෙන, අපේ ජීවිත ලොකු පන්නරයක් බවට පත් කරගෙන, ඒව තුළින් අපේ ජීවිතයේ අඩුපාඩුකම් හදාගෙන ඕනම අමාරු අසීරු අවස්ථාවක පවා ජීවිතේට මූණ දෙන්න ශක්තිය අරගෙන බොහොම ධෛර්යමත්ව ස්වාමීන් වහන්සේ මත යැපෙන්න පුරුදු වෙනවා. හරියට මිදි අත් මිදි වැල මත යැපිලා පෝෂණය අවශෝෂණය කරගෙන පරදාව ලබනවා වගේ ඔබේ මගේ ජීවිතේ උන්වහන්සේ අපිව පෑහීමකට ලක් කරද්දී විවිධාකාරයේ නොගැලපෙන දේවල් අපේ ජීවිතෙන් අයින් කරලා, ඒ දේවල් තුල අපි සන්තෝෂ වෙලා, ඒ දේවල් අපේ ජීවිතෙන් ඉවත් කරේ වඩා යහපතක් වෙනුවෙන්, වඩා හොඳ පළදැරීමක් වෙනුවෙන් කියන දේ අවබෝධ කරගෙන තව තවත් ස්වාමීන් වහන්සේ මත යැපෙන්න, උන්වහන්සේ තුලම පළදරන්න අපිත් උත්සාහ කරමු. ඔබට ජේසු පිහිටයි.